ඉතින් පුරා විද්‍යාව ඉතිහාසය ඉගෙන ගන්න කැමති ඔයාට මම ගෙනාවා ද අලුත්ම මාතෘකාව Environmental Archaeology. මේ පාරිසරික පුරා විද්‍යාව කියන්නේ මොකද්ද? මිනිස්සු පරිසරයත් එක්ක බැඳුනේ සහ අන්තර් ක්‍රියා කරේ කොහොමද කියලා අපි ඓතිහාසික අධ්‍යයනය කරනවා මේ පාරිසරික පුරා විද්‍යාව යටතේ. මොකද පුරා විද්‍යාව කියන්නේ බහු විෂයක්. එහෙනම් ඉතින් අපි අද අපේ මාතෘකාවට යමු. ඊට කලින් මම ඔයාලට කියනවා ඔයගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඒ වගේම යාළුවෝ අතර share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඉතිහාසයේ පුරාවිද්‍යාව ඉගෙන ගන්න කැමති ඔයා මේ දැන් ගොඩක් මම videos කරලා තියෙනවා පුරාවිද්‍යාව කියන්නේ මොකද්ද, පුරාවිද්‍යාවේ ආරම්භ කොහොමද, පුරාවිද්‍යාව යටතේ මොනවද ඉගෙන ගන්නේ, බහු විෂයන් මොනවද කියලා. ඉතින් මම අද කතා කරන්නේ මේ what is the Environment Archaeology. ඇත්තට මොකද්ද මේ Environment Archaeology කියන්නේ? කියපු ගමන් ඔයාලට තේනවා Environment කියන්නේ පරිසරය පිළිබඳව අධ්‍යයනය කරන පුරාවිද්‍යාව කියලා ඔයගොල්ලන්ට ඉතා පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. එතකොට මේ මිනිස්සුන් සහ උන්ගේ වටපිටාව අතර තිබ්බ මේ ඓතිහාසික අන්තර්ක්‍රියා අධ්‍යයනය කිරීම තමයි මේ පාරිසරික පුරාවිද්‍යාවේ බහු විශේෂ ශ්‍රේෂ්ඨ යටතේ සිද්ධ වෙන්නේ. එතකොට මානව ඉතිහාසයේ පුරා ඓතිහාසික වාසස්ථාන පරිසර පද්ධතිය කොහොමද තිබෙ, භූවිෂමතාවය කොහොමද, මානව අන්තර්ක්‍රියා සහ පාරිසරික බලපෑම් පිළිබඳ පර්යේෂණ කිරීම මේ විෂයට අයිති වෙනවා. එතකොට මේකදී අපිට කියන්න පුළුවන් වෙනවා උෂ්ණත්වය මොන වගේද, ආහාර මොන වගේ දේවල්ද ගත්තේ, කෘෂිකාර්මික පිළිවෙත් සහ මානව ක්‍රියාකාරකම් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ශාක සහ සත්ව අවශේෂ, ඒ වගේම පරාග පාංශු සාම්පල් සහ අනෙකුත් පාරිසරික දත්ත පරීක්ෂා කිරීම මේ පාරිසරික පුරාවිද්‍යාව යටතට අයිති වෙනවා. එතකොට අපි ගත්තොත් ඓතිහාසික සමාජයන්ගේ අනුවර්තනය සහ ඔවුන්ගේ වටපිටාවේ වෙනස්කම් පිළිබඳව නැත්නම් වෙනස් වීම පිළිබඳව මේකෙන් අධ්‍යයනය කරන්න මේ පාරිසරික පුරාවිද්‍යාව යටතේ මානව අන්තර්ක්‍රියා පිළිබඳව පරිණාමය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඉතා වැදගත් විෂයක් විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් මොකද්ද මේ ප්‍රධාන වැදගත්කම? එහෙනම් අපි ගත්තාම අපිට මේ විෂයක වැදගත්කමක් තියෙනවා නේද? එතකොට අපි ගත්තොත් අපිට ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන් මේ පාරිසරික පුරාවිද්‍යාව අපි කියවන මානව ක්‍රියාවත් එක්ක සම්බන්ධ වුණ පුරාවිද්‍යාවේ උපශේෂ්ත්‍රයක් කියලා. එතකොට ශාක සත්ව අවශේෂ නැත්තම් පාංශු සාම්පල් පරාග සහ පාරිසරික දත්ත තමයි මේ හරහා විශ්ලේෂණය කරන්නේ. එතකොට මේ විශ්ලේෂණය කිරීමෙන් පාරිසරික පුරාවිද්‍යාඥයන්ට අතීත දේශගුණය මොන වගේද පැවතුනේ, ආහාර රටාව මොන ආකාරයෙන්ද පැවතුනේ කියලා, ඊළඟට කෘෂිකර්මාන්තයේ කොහොමද කෘෂිකාර්මික කටයුතු මොන ආකාරයෙන්ද සිද්ධ වුනේ, පරිසර පද්ධතියේ මොන වගේ බලපෑම් නිසාද වන ග්‍රහණය ඇති වුනේ, වන විනාශයක් සිද්ධ වෙලා තියෙනවද කියලා අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. එතකොට ඇත්තටම අපි ගත්තොත් පාරිසරික පුරාවිද්‍යාව අතීත මානව සමාජය ඔවුන්ගේ ජීවිතයේ විවිධ පැතිකඩයන් පිළිබඳව අවබෝධය ලබා දීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. ඉතින් ඒක අපි තේරුම් ගන්න මේ පාරිසරික පුරාවිද්‍යාව අපිට වැදගත් වෙනවා. ඒකට අපි ගත්තොත් මේකේ ප්‍රධාන අපිට දේවල් අඳුරා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේගොල්ලොන්ගේ උපාය මාර්ග සහ ආහාර නිෂ්පාදන ශිල්ප්‍රීය ක්‍රම මොන ආකාරයෙන්ද පැවතුනේ කියලා. ඒ වගේම තමයි අනිත් එක මේ ඔවුන්ගේ ඉඩම් පරිහරණය සහ කෘෂිකාර්මාන්තික රටාවන් මොන ආකාරයෙන්ද පැවතුනේ කියලා අපිට අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. අනිත් කාරණේ තමයි එතකොට දැන් මේ දේවල් මේ පාරිසරික වෙනස් වීම සහ අභියෝග වලට ඔවුන්ගේ ප්‍රතිචාර මොන වගේද දැක්ුවේ කියන එක අපිට මේ විෂය යටතේ අඳුරගන්න හැකියාව ලැබෙනවා. තව දෙයක් තමයි මේ පාරිසරික වෙනස්කම් වලට අභියෝග කරන්නේ මේ ඒ වගේම මේ සංස්කෘතිය ඔවුන්ගේ සමාජ හැසිරීම මොන වගේද කියලා අපිට තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත්
අපි ගල්යුගය පිළිබඳව අධ්‍යයනය කරද්දී අපිට හම්බ වෙනවා ගල් ආයුද. ඉතින් මේවා මේ හරහා කොහොමද මේගොල්ලොන්ගේ සංස්කෘතිය ඇති වුණේ, මේවා වර්ධනය වුණේ කොහොමද, අපේ සමාජයේ කොහොමද ජීවත් වෙන්නේ නැත්තේ? දැන් අපි කියනවා ඒක මේ ගෲප් කණ්ඩායම් වශයෙන් ජීවත් වුණා කියලා. ඒකෝර අපි මේව අඳුරගන්න අපිට මේ පාරිසරික පුරාවිද්‍යාව ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. එතකොට ඊළඟ වැදගත් කාරණේ තමයි පාරිසරික පුරාවිද්‍යාව සබ් ෆීල්ඩ් වලට බෙදෙනවා. මොකද පාරිසරික පුරාවිද්‍යාව අපි ගත්තොත් මේවා කොටස් වලට බෙදීමෙන් මේ තුලින් ඉතා සියුම් මාතෘකා යටතේ ඉතා ගැඹුරට අධ්‍යයනය කරන්න පරීක්ෂකයන්ට අවස්ථාව ලැබෙනවා. අපි ගත්තොත් මෙතනදී පුරාවිද්‍යාව කියන්නේ මං කියවන තනි විෂයක් නේ, හැම වෙලෙම සබ් ෆීල්ඩ් වලට බෙදෙනවා. ඒ වගේම තමයි මේ හරහා විවිධ හැම විෂයකටම සම්බන්ධතාවයක් පුරාවිද්‍යාව වර්තමානයේ හදාගෙන තියෙනවා. මොකද පුරාවිද්‍යාව කියන දේ ඕනම විෂයක් යටතේ අධ්‍යයනය කිරීමේ හැකියාව දැන් වර්තමාන වෙද්දී ලෝකේ අපිට විවිධ ආකාරයෙන් දකින්නට පුළුවන් වෙලා තියෙනවා. මම මෙතන පුරාවිද්‍යාව ගැන කතා කරද්දී ඇත්තටම ප්‍රධාන දේ තමයි ශාක පිළිබඳව අධ්‍යයනය කරනවා ආකියෝ බොටනි. ඒකට ගන්න ප්‍රධාන වශයෙන් plant remains. ඒකර මේක ගත්තොත් මේ උපශේෂය යටතේ ශාකාවශේෂ අවධානය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනවා කියලා මම කිව්වා. එතකොට මේකට ගන්න පුළුවන් දැව, අඟුරු, බීජ, පළතුරු අවශේෂ, ඒ වගේම පරාග, පිෂ්ඨයේ වැනි ශාකවල ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීමේ පරීක්ෂකයන්ට අතීත ආහාර රටාව මොන වගේද පැවතුනේ, යැපුම් උපාය මාර්ග මොන වගේද පැවතුනේ. එතකොට ශාක ආර්ථිකය ප්‍රතිනිර්මාණය කරන්න මේ ආකියෝ බොටනි නැත්නම් plant remains පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා. ඊළඟට අපි දැන් ඒකට නිදසුණක් වශයෙන් කතා කරොත් ඇත්තටම ප්‍රාකයිතිහාසික යුගයේ කුමන ශාකද පැවතියේ යන්න අවබෝධ කර ගැනීමෙන් සමාජයන් තමන්ගේ පරිසර කළමනාකරණය කළ ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න අපිට මේ ආකියෝ බොටනි නැත්නම් plant remains පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා. ඊළඟට මම කතා කරන්නේ සූ ආකියෝලොජි. සූ ආකියෝලොජි අපි ගත්තාම ඇත්තරම අපි අධ්‍යයනය කරන්නේ සත්ව අවශේෂ. එතකොට මේ සත්ව පුරාවිද්‍යාව යටතේ මෙහි අන්තර්ගතයන් මොන වගේද තිබේ? කියන්නේ ඇත්තරම මේක සත්ව අවශේෂ වටා තමයි යවන්නේ. සත්ව අස්සි දත් සහ අනෙකුත් අවශේෂ පරීක්ෂා කිරීමේ පරීක්ෂකයන්ට දැනගන්න පුළුවන් මොන වගේ සතුන්ද හිටියේ, ඔව් මොන වගේ ආහාරද ගත්තේ, මොන වගේ ඒ දේවල් වලින් මොන වගේ මෙවලම්ද හැදුවේ. ඔගොල්ලෝ දන්නවා සතුන් ප්‍රයෝගික කරගෙන සතුන්ගේ ඇඳුම් හැම අරගෙන ඇඳුම් නිර්මාණය කරා. එතකොට මේ ඇඳුම් මොන ආකාරයෙන්ද නිර්මාණය කරේ? ඊළඟට මානව සත්ව අන්තර්ක්‍රියා කළ ආකාරය මොන වගේද කියලා අපිට අඳුරගන්න මේ සූ ආකියොලොජි වැදගත් වෙනවා. එතකොට මේ ෆිනරල් රිමෙන්ස් පිළිබඳව අධ්‍යයනය කරද්දී අපිට ප්‍රාකයිතිහාසික අනුවර්තනයන් වගේම ආර්ථිකයන් ආර්ථිකය පිළිබඳවත් අවබෝධයක් ලබා ගන්න හැකියාව තිබුණා. මොකද අපිට හම්බ වුණා සතුන් ඩොමෙස්ටිකේෂන්, ඒ කියන්නේ ගෘහස්තකරණයට යොමු වීම, ඒ වගේම සතුන් හීලා කරන්න පටන්ගෙන මේ ගෘහස්තකරණය සිද්ධ වෙනවා, ඒ වගේම සත්ව අවශේෂ නැත්තම් ඇටකඩු යොදාගෙන විවිධ සංගීත භාණ්ඩ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් අපිට විවිධාකාරයෙන් මේ සාධක හරහා හොයා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේවත් ඇත්තරම ගත්තොත් විවිධ උපවිෂයන් යටතේ අධ්‍යයනය කිරීම අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි ගත්තොත් ජියෝ ආකියොලොජි. ජියෝ ආකියොලොජි නැත්තම් මේ ජියෝලොජිකල් ප්‍රොසෙස් එක පිළිබඳව අපි පුරා විද්‍යාවේදී කතා කරනවා. ඇත්තරම මේක උපශේෂයේ භූවිද්‍යාත්මක ක්‍රියාවලීන් සහ පුරා විද්‍යා වාර්තා සමග අන්තර් සම්බන්ධතාවයක් පවතිනවා. මොකද පුරා විද්‍යාව කරන්නේ ඇත්තරම ගොඩක් වෙලාවට පොළවත් එක්ක සම්බන්ධ වෙන. කැණීමක් ගත්තොත් අපි පොළවත් එක්ක සම්බන්ධ. එතකොට අපි ජියෝආකියොලොජි යටතේ මේ පංච සංයුතිය මොන වගේද තිබේ? අවසාදිතයන් සහ කාලයන් සමග භූදර්ශනයේ වෙනස් වීම පිළිබඳව මේකෙදී පරීක්ෂා කරනවා. එතකොට මේ භූපුරා විද්‍යාඥයන් විසින් ස්වභාවික බලවේග, ඒ කියන්නේ කාදණය වැනි දේවල් නිසා මේ පුරා විද්‍යා ස්ථාන සහ පුරා වස්තු වලට
සිදුවුණු බලපෑම් පිළිබඳව අධ්‍යයනය කරන්න මේක වැදගත් වෙනවා. එතකොට අතීත පරිසරය අර්ථ නිරූපණය කිරීම සඳහා එක වැදගත් ශේෂයක් විදිහට අපිට මේ ජියෝආකියොලොජි හඳුන්වලා දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තාම දැන් අපි කියවන්නේ ආකියෝ බොටනි කියලා. එතකොට ආකියෝ බොටනි, සුආකියොලොජි, ජියෝආකියොලොජි අපිට මේ විෂයන් හරහා විවිධ ආකාරයේ වැදගත් වෙනවා. එතකොට ඊළඟට ආකියෝ බොටනි. දැන් අපි මේ විෂයන් ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන්ම මම මෙතනදී කතා කරන්නේ ආකියෝ බොටනි ගැන. ආකියෝ බොටනි කියපුවාම අපිට තව හඳුන්වනවා ආකියෝ බොටනි වගේම පැලියෝ එත්නෝ බොටනි කියලා මේක විශේෂකර වෙන හඳුන්වනවා. ගොඩක් කාලවලට අපිට පැලියෝ බොටනි කියලා තමයි ලෝකේ විවිධ මේ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරන්න, ඒ කියන්නේ සමාජ විද්‍යාපති හෝ විද්‍යාපති උපාධියක් කරන්න, නැත්නම් මේ ආචාර්ය උපාධියක් කරා යනවනම් ඇත්තටම අපිට පැලියෝ බොටනි කියන විෂය තමයි ගොඩක් වෙලාවට සර්ච් කරද්දී හම්බ වෙන්නේ. ඒ වගේම පැලියෝ එත්නෝ බොටනි කියලත් අපිට හොයාගන්න පුළුවන්. ඒක විවිධ රටවල භාවිත කරන විදිය වෙනස් වෙනවා. නමුත් මේ හරහා කරන්නේ ශාක අවශේෂ පිළිබඳව අධ්‍යයනය කිරීම. ඊළඟට මේ නටබුන් මේ දේවල් පරීක්ෂා කිරීමෙන් පරීක්ෂකයන් අතීතයේ ශාක සමග තිබ්බ මිනිසුන්ගේ අන්තර් ක්‍රියා කලාකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. මොකද මම කලින් කිව්වා මේ විෂය හඳුන්වලා දෙද්දී මොන වගේද මේ පරිසරයත් එක්ක අන්තර් ක්‍රියා කරන්නේ කියලා. එතකොට අපි මේ විෂය පිළිබඳව අර්ථ නිරූපණය නැත්තම් මේකේ විෂය පතේ පිළිබඳව කතා කරද්දී ප්‍රධාන වශයෙන් දැන් ඔයාලා දන්නවනේ පැලියෝ ආකියෝ බොටනි නැත්තම් පැලියෝ එත්නෝ බොටනි, පැලියෝ බොටනි කියලා අපි අධ්‍යයනය කරන්නේ චාක ද්‍රව්‍ය පිළිබඳව අතීත මානව හා මානවය සහ අන්තර් ශාක අතර අන්තර් ක්‍රියාව මොන වගේද තිබ්බේ කියලා හඳුනා ගන්න. එතකොට මේවා භාවිතා වුණේ කොහොමද කියලා අපිට මේකෙදී අධ්‍යයනය කරන්න හැකියාව ලැබෙනවා. උඩ පාරිසරික පුරාවිද්‍යාවේ උපශේෂ්ත්‍රයක් අපි කියන්නේ පැලියෝ එත්නෝ බොටනි කියලා. එතකොට මේවා පැරණි පරිසරයන් හා පරිසර සම්බන්ධතාවය, මේ කියන්නේ පරිසරයේ මොන වගේද තිබ්බේ, ක්ලයිමේට් එක මොන වගේද, නැත්නම් කාලගුණය මොන වගේ, කාලගුණයේ දේශගුණය මොන ආකාරයෙන්ද වෙනස් වුනේ කියන එක හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ යටතේ විවිධාකාරයේ අපිට උපශේෂ්ත්‍රය හඳුනාගත්තා වගේම මේ හරහා මේ ශාක පිළිබඳව අපිට මොන වගේ ආහාරද ගත්තේ, මිනිසු අනුභව කළ දේ සහ ශාක පදනම් කරගෙන සකසන දේවල් පිළිබඳව අවබෝධය ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඊට පස්සේ ඉන්ධන වශයෙන් ඔයගොල්ලෝ දන්නවා ශාක භාවිතා කිරීම සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ දරස අනිකුත් බලශක්ති ප්‍රභවය සඳහා ශාක භාවිතා කිරීම සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ මෙඩිසින්. මෙඩිසින් කියන්නේ මේ ඖෂධීය වශයෙන් ශාක හඳුනා මේ භාවිතා කිරීම අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ලංකාව වගේ ගත්තොත් අපි දැන් ඖෂධීය වශයෙන් ශාක මුල් කාලයේ ඉඳන් භාවිතා කරලා තියෙනවා. දැනටත් අපි පාරම්පරික ආයුර්වේද ක්‍රම භාවිතා කරනවා නේද? එතකොට ඒ සඳහා ශාක යොදා ගන්නවා. ඊළඟට සංකේත සහ චාරිත්‍රානුකූල අරමුණු සඳහා, ඒ වගේ මේ දැන් ගත්තාම උසව සහ චාරිත්‍රවල විවිධාකාරයෙන් මේ plant remains නැත්නම් මේ ශාක කොටස් යොදාගෙන තියෙනවා, විවිධ දේවල් නිර්මාණය කරලා තියෙනවා මේ ශාක කොටස් යොදාගෙන. ඊට අමතරව දැන් ගොඩනැගිලි සහ අත්කම් නිර්මාණයට ඔයගොල්ලෝ දන්නවා විවිධාකාරයේ අත්කම් නිර්මාණයන් අපිට හම්බ වෙනවා පැරණි දේවල්. ඉතින් මේවා ඇත්තටම කොච්චර කාලයකින්ද නිර්මාණය කරේ කියලා අපිට කියන්නත්, මේ දේවල් කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ, මොන වගේ ශාකද මේ සඳහා යොදාගෙන තියෙන්නේ කියලා අපිට කියන්නත් මේ ආකියෝ බොටනි විෂය වැදගත් වෙනවා. එතකොට අතීත වෘක්ෂලතා හා මානව අන්තර්ක්‍රියා පිළිබඳව ප්‍රතිනිර්මාණය කිරීමට, නැත්නම් ඒ අතීත පරිසරය ප්‍රතිනිර්මාණය කිරීමට මේ ආකියෝ බොටනි විෂය අපිට වැදගත් වෙනවා. ඒකට ප්‍රධාන වශයෙන් අපි සාරාංශයක් විදිහට කතා කරොත් ඇත්තරම ආකියෝ බොටනි කියන්නේ පුරාවිද්‍යාව, ඒ කියන්නේ අපගේ මුතුන් මිත්තෝ කොහොමද ශාක සමග අන්තර්ක්‍රියා කරේ කියන එක සහ පාරිසරික වෙනස් වීම මොන ආකාරයෙන්ද සිද්ධ වුනේ, අපගේ වටපිටාව මොන වගේද තිබ්බේ කියන දේ අවබෝධ කරගන්න
අකියෝ බොටනි කියන විෂය අපිට ඉතා වැදගත් වෙනවා. ඊළඟට අපි වැඩි වශයෙන් කතා කරමු සුවාකියොලොජි. සුවාකියොලොජි දැන් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා මේ සත්ව පුරාවිද්‍යාව යටතේ මේ පුරාවිද්‍යාත්මක ස්ථානවලින් හම්බ වෙන සත්ත්ව අවශේෂ පරීක්ෂා කරලා අධ්‍යයනය කරන විෂයක්. මේවා නටමුන් විශ්ලේෂණය කිරීමෙන් සහ පර්යේෂකයන් අතීත පරිසරයන් මානව හැසිරීම් සහ සංස්කෘතිය භාවිතය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න මේ සුආකියොලොජි කියන විෂය ඉතා වැදගත් වෙනවා. මොකද ඔයගොල්ලෝ දන්නවා ගොඩක් පුරාවිද්‍යා ස්ථානවලින් අපිට වැඩි වශයෙන් කැණීම් කරද්දී ශාක අවශේෂ හම්බ වෙනවා. මොකද මේ සත්ව අවශේෂ හම්බ වෙනවා. මේ සත්ව අවශේෂ මේ තැන්පතු වල තැන්පත් වෙලා තියෙන ආරක්ෂා වෙලා තියෙන ආකාරය අපිට ඉතා පහසුවෙන් දැක ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ පිළිබඳව අවබෝධ කරද්දී අවබෝධයට ගනිද්දී අපිට ප්‍රධාන වශයෙන් අංශ කීපයක් යටතේ මේ සත්ව පුරාවිද්‍යාව අඳුරා ගන්න පුළුවන් වෙනවා. ඇයි මේක වැදගත් වෙන්නේ? එකක් තමයි ආහාර සහ යැපුම් පිළිවෙත් අධ්‍යයනය කිරීමේදී අපිට වැදගත් වෙනවා. දැන් ගත්තොත් සත්වෝද්‍යාන මේ මිනිස්සු මොන වගේ සත්තු ඇන්ද තමන්ගේ ආහාර සඳහා අනුභව කරේ. එතකොට මේ අස්ථි අවශේෂ අධ්‍යයනය කිරීමෙන් අපිට ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට පරිභෝජනයකට සතුන් මොන වගේද වගේ මේ ඔවුන්ගේ වයස, මස් කැපීමේ රටාව පිළිබඳව මේ වගේ මොන වගේ ප්‍රතිනිර්මාණය කිරීම සම්බන්ධ يعني විවිධ දේවල් මේ අස්ථි යොදාගෙන තියෙනවා නේද? ඉතින් ඒ වගේ දේවල් අපිට අධ්‍යයනය කරන්න හැකියාව ලැබෙනවා. මොන වගේ සතුන් ආහාරයට ගත්තේ, මොන වගේ ආකාරයෙන්ද පරිභෝජනය කළා තියෙන්නේ කියන එක හඳුනාගන්න අපිට මේක වැදගත් වෙනවා. ඩයට් ඇන්ඩ් සබ්සිස්ටන්ස් ප්‍රැක්ටිස් කියන එකට අපිට වැදගත් වෙනවා. ඊළඟට මම කියුවා සුවාකියොලොජි. සුවාකියොලොජි යටතේ තවත් අපි දෙයක් අධ්‍යයනය කරනවා, ඩොමෙස්ටිකේෂන් ඇන්ඩ් ඇනිමල් හස්බන්ඩරි. ඒකට කොහොමද මේ ගෘහස්ථකරණය සහ සත්ත්ව පාලනය සිද්ධ වුනේ? සත්තු හීලා කිරීමේ මූලාරම්භය සොයා ගැනීමට සත්ත්ව පුරාවිද්‍යාව ඇත්තරම අපිට ඉතා වැදගත් වෙනවා. මේ කාලයගේ අවෑමෙන් දැන් සත්ව රූප විද්‍යාව මේ වයස් පැතිකඩයන් වෙන විවිධාකාරයේ වෙනස් වීම සිද්ධ වෙලා තියෙනවානේ. කියන්නේ සත්තු ගෘහස්ථකරණය වීම, කියන්නේ හීලා කරගෙන මේගොල්ලෝ ගෘහස්ථකරණයට සම්බන්ධ වෙලා කාලයක් ගත වෙනවා. ඉතින් මේ වගේ මේ දේවල් සිද්ධ වුණේ කොහොමද කියලා අධ්‍යයනය කරන්න මේ අපිට මේ සුවාකියොලොජි විෂය වැදගත් වෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් සතුන්ගේ ගෘහස්ථකරණය ඔයගොල්ලෝ දන්නව ගවය උරෝ මේ සංක්‍රමණය වීම අපිට මේ හරහා අඳුරා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඊළඟට environmental changes මේ පරිසර වෙනස් වීම මොන ආකාරයෙන්ද සිද්ධ වුනේ? ඔයගොල්ලෝ දන්නවා සත්ව ද පරිසර වෙනස් වීම ගත්තහම සත්ව විශේෂ තොරතුරු සහ ඒ වගේ වෙනස් වීම පිළිබඳව. මොකද සත්තුන්ට උනත් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් තියෙන්න ඕනේ. ඊළඟට අපි ගත්තු ශාක වැවෙන්න සුදුසු පරිසරයක් තියෙන්න ඕනේ. එතකොට කාලගුණයේ, දේශගුණයේ මේ සෑම දෙයක්ම බලපාන. එතකොට අපි ගත්තොත් මේ සීසන් එකත් එක්ක කාල වෙනස් වීම සිද්ධලා දෙනවා. අපිට ඒක බලපෑවේ නැති වුණාට වෙනත් රටවල් වල ඇත්තටම සීසන් එක ඉතා වැදගත් වෙනවා. ඉතින් මේව ගත්තහම මේ කාලයගේ අවෑමෙන් කොහොමද මේ දේවල් වෙනස් වුනේ? පරිසර වෙනස් වීම සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද? විවිධ සත්ව විශේෂ ව්‍යාප්ති විශ්ලේෂණය කිරීමෙන් සත්වෝද්‍යාන විද්‍යාඥයන් අතීත පරිසර පද්ධති පිළිබඳව ඔවුන්ගේ දැනුම ලබා ගැනීමට මේ දේ වැදගත් වෙනවා. ඊළඟට අපි ගත්තහම චර්යාත්මක තීක්ෂණ බුද්ධිය. ඇතර මේක ගත්තොත් මේ සත්ත්ව පුරාවිද්‍යාව යටතේ ආහාර සෙවීමේ සහ හැසිරීමේ දඩයම් කිරීමේ පිළිවෙත් අස මානව සමාජවල සතුන්ගේ භූමිකාව පිළිබඳව ප්‍රශ්න ආමන්ත්‍රණය කරද්දී මේ දේවල් අපිට වැදගත් වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි නියන්දතාල මානවයගේ මූලික වශයෙන් දඩයම් කරන්නගේ මේගොල්ලෝ කුණු කසල එකතු කරාද, නැත්තම් මේව බැහැර කරාද,
අපිට ඒ වගේ විවිධ ප්‍රශ්න ගොඩ නැගෙනවනේ. මේගොල්ලෝ මොන වගේ බිහෙවියර් අනුගමනය කර අපේ පැරණි මානව මේ අටකටු පිළිබඳව අධ්‍යයනය කරද්දී අපිට දකින්න ලැබෙන මේ මානව හිස්කබල ගුරුගල් ආලේපණිය ගලස. එතකොට මේක මොකක්ද? මේක මේ මොන වගේ දෙයක් සඳහාද කරේ? අපිට එතකොට මේක අධ්‍යයනය කරන්න හැකියාව ලැබෙන්නේ මේ සුවාකියොලොජි යටතේ. අපි අධ්‍යයනය කරද්දී මේ බිහේවියරල් ඉන්සයිට්ස් කියන එක අපිට අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. එතකොට මේක නැත්තම් රිචුවල් එකක් විදිහට තිබ්බේ, නැත්තම් මේක මේගොල්ලෝ චර්යාත්මක විදිහට කරාද, සෑම මානව අවශේෂකම අපි දකින්න පුළුවන්ද කියන දේවල් අධ්‍යයනය කරන්න හැකියාව ලැබෙනවා. ඊළඟට ඒකාබද්ධ ප්‍රවේශය අපි ගත්තොත්, දැන් අද සත්ව පුරා විද්‍යාව සමස්ථානික අධ්‍යයනය කරන අයිසොටෝප ස්ටඩීස් යනවානේ, අයිසොටෝප ඇනලිසිස් හරහා මේ පැලියෝ ඉකොලොජි කියන දේවල්. ඉතින් මේ හරහා පුරා විද්‍යාත්මක විෂය සමග සම්බන්ධ වෙන මේ සුවාකියොලොජි යටතේ දැන් අපි ගත්තොත් අයිසොටෝප නැත්නම් සමස්ථානික අධ්‍යයනය කිරීම තුළින් විවිධ කාල නිර්ණයන් සඳහා යොමු වෙනවා. මේ හරහා මොන වගේ දේවල්ද ගත්තේ, කොහොමද මේ සත්ව අවශේෂ භාවිතා වුණේ කියන එක පිළිබඳව අවබෝධ කරගන්න, ජීවන මාර්ගයේ මොන වගේද, පාරිසරික ගතිකත්වය පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා ගන්න මේ සමස්ථානික අධ්‍යයනය යොදා ගන්නවා. ඇත්තනම එතකොට අපි සාරාංශයක් විදිහට ගත්තොත් සත්ව පුරා විද්‍යාව කියන්නේ අතීත පරිසරයන් ප්‍රතිනිර්මාණය කිරීමේ මානව සත්ව අන්තර්ක්‍රියා පිළිබඳව අපගේ අතීතය පිළිබඳ අභිරහස් හෙළි කර ගැනීමට අපිට මේ සුවාකියොලොජි ඉතා වැදගත් විෂයක් බවට පත් වෙනවා. ඊළඟට අපි කතා කරමු ජියෝආකියොලොජි. ජියෝආකියොලොජි කියපුවහම ඔයගොල්ලෝ දන්නවා, දැන් අපි කතා කරා මුලින් මේ පුරා විද්‍යාව කියන්නේ, භූපුරා විද්‍යාව කියන්නේ පෘථුවිය පිළිබඳව සහ පුරා විද්‍යාව අතර පරතරය පියවි අසින් අපිට දැක ගන්න පුළුවන් ශේෂය. මොකද දැන් අපි කැණීමක් කරගෙන යද්දී අපි දකිනවා මේ ලේයර්ස් වෙනස් වෙලා තියෙනවා. විවිධාකාරයේ පස්තැම්පතු අපිට විවිධ ආකාරයෙන් දකින්න පුළුවන් වෙනවා. මොනවාද, පාට වෙනස් වීමක් තියෙනවා. එතකොට තැම්පතු වල වෙනස් වීම අපිට දැක ගන්න පුළුවන් වෙනවා. මානව ක්‍රියාකාරකම් යටතේ මොන වගේ දේවල්ද මේ වගේ අපිට විවිධ ලේයන් යටතේ නැත්තම් ස්තර යටතේ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කියන එක අපිට කියන්න පුළුවන් වෙන්නේ මේ ජියෝආකියොලොජි යටතේ. එතකොට අපි ගත්තාම ස්ට්‍රැටජිග්‍රැෆි නැත්නම් අඩවි විශ්ලේෂණය, මේ පරිසර තැන්පතු පිළිබඳව අධ්‍යයනය කරද්දී අපිට ප්‍රධාන වශයෙන් හම්බ වෙනවා භූපුරා විද්‍යාඥයන් ස්තර විද්‍යාව අධ්‍යයනය කරනවා. ඒ වගේම පුරා විද්‍යාත්මක ස්ථානවල මේ අවසාදිත සහ පස් ස්තර විශ්ලේෂණය කිරීම ඇතුළත් වෙනවා. ඒකෝ මේ ස්තර පරීක්ෂා කිරීමෙන් මොකද කරන්නේ? කාලයත් සමග මේ සිදුවීම් වෙනස් වීම අපිට අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපි සුදු රූප විද්‍යාව, ඛනිජ විශ්ලේෂණයේ අංශු අධ්‍යයනය කිරීම තුළින් අතීත මානව ක්‍රියාකාරකම් සහ භූදර්ශනය තුළ ඇති ස්වභාවික ක්‍රියාකාරකම් අපිට අවබෝධ කරගන්න මේක ස්ට්‍රැටජිග්‍රැෆි ඇන්ඩ් සයිට් ඇනලිසිස් වැදගත් වෙනවා. ඊළඟට අපි ගත්තාම පරිසරක සන්දර්භය. මොන වගේද මේ පාරිසරික සන්දර්භයන් අපිට වැදගත් වෙන්නේ? පුරාණ ශිෂ්ටාචාරයේ ජීවත් වූ පාරිසරික සන්දර්භය අවබෝධ කරගන්න මේ භූපුරා විද්‍යාව වැදගත් වෙනවා කියලා මම කිව්වා. එතකොට දේශීය දේශගුණය, වෘක්ෂලතා සහ පාංශු තත්වය අවබෝධ කර ගැනීමෙන් පරිශ්‍රකයන්ට කියන්න පුළුවන් වෙනවා තමන් ජීවත් වෙන වටපිටාව මොන ආකාරයෙන්ද අනුවර්තනය උනේ නැත්නම් වෙනස් වීමට ලක්ුණේ කියලා අපිට අධ්‍යයනය කරන්න හැකියාව ලැබෙනවා. ඒකට අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අවසාදිත සංරක්ෂණය කර ඇති පරාග ධාන්‍ය විශ්ලේෂණය කිරීමෙන් අතීත වෘක්ෂලතා සහ දේශගුණික විපර්යාස අපිට හෙළි කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි ගත්තොත් මානව පරිසර අන්තර්ක්‍රියාව, මේ Human Environment Interaction කියන එක ගත්තොත් අපිට මොන වගේ වෙනස් වීමද සිද්ධ වුනේ? එතකොට භූපුරා විද්‍යාඥයන් මිනිසුන් සහ ඔවුන්ගේ පරිසරය අතර දිගු කාලීන අන්තර්ක්‍රියා ග්‍රවේෂණය කරන, කොහොමද මේව සිද්ධ වුනේ? කියන්නේ පරාසයෙන් පරාසයට කාලින් කාලයෙන් කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා අධ්‍යයනය කරනවා. එතකොට මිනිස්සු ස්වභාවික සම්පත් භාවිතා කරනවානේ.
නවීකරණය කරන ලද භූදර්ශන සහ පාරසරික අභියෝගවලට ප්‍රතිචාර දැක්වූ ආකාරය අධ්‍යයනය කිරීම තමයි මේකෙදී කරන්න. එතකොට අවසාදිත පසම්පල් පරීක්ෂා කිරීම තුළින් අපිට කියන්න පුළුවන් කෘෂිකාර්මික භාවිතයන් මොන වගේද, මංක වන විනාශය මොන වගේද, ජල කළමනාකරණය මොන වගේද සිද්ධ වුණේ, පරිසර ආරක්ෂා කිරීම නැත්නම් පරිසර සංරක්ෂණය මොන වගේද සිද්ධ වෙලා තිබ්බේ කියන එක මේකෙන් අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි ගත්තොත් මේ සංරක්ෂණය සහ ස්ථාන පුරෝකථනය කිරීමට predicting site and preservation and location. එතකොට අපි මේක ගත්තාම මේ භූපුරා විද්‍යාව යටතේ අපිට තව කතා කරන්න පුළුවන් දෙයක් තමයි ස්ථාන සංරක්ෂණය කිරීමට ඉඩ ඇති ස්ථාන අනාවැකි කිරීමට උපකාරී වෙනවා. එතකොට අපි ගත්තොත් පාංශු සංයුතිය මොන වගේද තිබේ, ජල ප්‍රවාහණය සහ අවසාදිත තැන්පත් වීම මොන වගේද කාලය තිබේ, මේවා කෙටි කාලීන දේවල්ද මේවා දිගු කාලීන දේවල්ද කියන්න අපිට මේක වැදගත් වෙනවා. ඊළඟට අපි ගත්තාම ටැපොනොමි ඇන්ඩ් සයිට් ෆෝමේෂන්. ටැපොනොමි ඇන්ඩ් සයිට් ෆෝමේෂන් ගත්තාම මේ අඩවි නිර්මාණය වුණේ කොහොමද කියලා පුරාවිද්‍යාත්මක වාර්තාවේදී කාබනික ද්‍රව්‍ය, ඒ කියන්නේ අපි දන්නවා කාබනික ද්‍රව්‍ය කියන්නේ මොනවද? අස්ති, ශාක සහ මේ කෞතුක වස්තු වැනි දේවල් මේ සංරක්ෂණ ක්‍රියාවලිය විමර්ශනය කරන්නත් අපිට මේ දේවල් උපකාරී වෙනවා. එතකොට අපි භූපුරා විද්‍යාව යටතේ මේ භූපුරා විද්‍යාඥයන් අවසාද්ද ගොඩ ගැවසන් ආකාරය සහ මේව දිราපත් වීමේ අනුපාතය සහ මේව මොන ආකාරයෙන්ද සිද්ධ වුනේ, ඒ කියන්නේ මේ තැම්පතු කාලයෙන් කාලේ තැම්පත් වෙනවා. එතකොට මේව මොන ආකාරයෙන්ද සිද්ධ වුනේ කියලා අවබෝධ කරගන්නත් මේ භූපුරා විද්‍යාව වැදගත් වෙනවා. ඊළඟට අපි ගත්තාම dating and ecological integration. දැන් මේ කොහොමද, ඒ කියන්නේ දින නියමයන් සහ පාරිසරික ඒකබද්ධතාවය මොන වගේද උනේ කියපුවාම පුරා විද්‍යාව කෞතුක වස්තු සහ ලක්ෂණ සම්බන්ධ අවසාදිත විශ්ලේෂණයේ මගේ විවිධ කාල නිර්ණයන් වලට යොමු වෙනවා නේද? එතකොට අපි දන්න දැන් අපි කතා කරලා තියෙනවා රේඩියෝ කාල රේඩියෝ කාබන් කාල නිර්ණය කියන්නේ මොකද්ද? ඊරස දීප්ත කාල නිර්ණය කියන්නේ මොකද්ද? මේ වගේ අවසාදිත සන්දර්භ යොදාගෙන මේ කාල නිර්ණයන් වලට යන දේවල් අපි කතා කරලා තියෙනවා. එතකොට මේ කාල නිර්ණයන් පිළිබඳ අවබෝධ කරගන්න මේ ජියෝ ආකියොලොජි නැත්නම් භූපුරා විද්‍යාව අපිට වැදගත් වෙනවා. ඉතින් අපි මේ විෂයන් තුනම ගත්තොත් දැන් මං කියවා ආකියෝ බොටනි, සූ ආකියොලොජි, ඊළඟට ජියෝ ආකියොලොජි කියන මේ විෂයන් තුනම ඇත්තටම සම්බන්ධ වෙලා තියෙන්නේ එන්වයරන්මන්ට් ආකියොලොජිත් එක්ක. එතකොට මේ හරහා කරන්නේ පුරාණ සමාජයේ සහ පරිසර වටපිටාවේ ඇති සංකීර්ණතාවය වල තේරුණානේ මොන වගේද අපි විවිධ මේවා කෙනෙකුට පෙන්න පුළුවන් ඉතා කුඩා මාතෘකා කියලා. මේවා එක විෂයක් යටතේ කරන්න පුළුවන් නැහැ. මේ වගේ ගැඹුරු අධ්‍යයනය සිද්ධ වෙනවා. මොකද අපි සියුම් මාතෘකාවක් යටතේ පරිශ්‍රණයේ ගැඹුරට මේ අධ්‍යය තමයි අපිට නිසි තොරතුරු නිවැරදි ආකාරයෙන් සමාජගත කරන්න හැකියාව ලැබෙන්නේ. මොකද අපි විශාල පරතරයක් ගත්තොත් ඒ විශාල පරතරය හරහා දැන් අපි ඉගෙන ගන්න සහ පරිශ්‍රකය දන්නවා ඉතා කුඩා මාතෘකාවක් යටතේ කොච්චර ගැඹුරට ගිහිල්ලා දෙනේ කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක නිසා මේ දේවල් විවිධ විෂයන් යටතේ කැඩිලා අධ්‍යයනය කිරීම කරන්නේ. එතකොට මේ හරහා මේ environment archaeology හරහා පාරිසරික පුරා විද්‍යාව යටතේ මේ විෂයන් යටතේ ඉතිහාසය සහ පුරා විද්‍යාව කියන දේවල් අධ්‍යයනය කරද්දී කොහොමද මේ ගැඹුරට අධ්‍යයනය කරන්නේ කියලා මේ විෂය හරහා අපිට කතා කිරීමේ හැකියාව තියෙනවා. ළඟට අපි කිව්වා පාරිසරික පුරා විද්‍යා ශාස්ත්‍රයේ තීරණාත්මක කාර්යයක් ඉටු කරනවා කියලා. මානව පරිසර අන්තර්ක්‍රියා පිළිබඳව අවබෝධයක් ලබා දෙනවා. ඒ වගේම පරිසර නටබුන් පිළිබඳව අපිට අවබෝධයක් ලබා දෙනවා. පරිසර සන්දර්භයන් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුරා විද්‍යාඥයන්ට හැකියාව ලැබෙනවා. එතකොට ශිෂ්ටාචාරය මොන වගේද තිබේ, ජීවන රටාව මොන වගේද, ස්වභාවික පරිසරය මොන වගේද තිබේ කියලා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපි සාරාංශයක් විදිහට කතා කරොත් ඇත්තටම understanding past life way. කොහොමද මේ අතීත ප්‍රතිනිර්මාණය කිරීම? කොහොමද අපි මේ අතීත පරිසරය අවබෝධ කරගන්නේ? එතකොට පරිසරය
පුරාවිද්‍යාව යටතේ මංකවා ශාක සත්ව පරාග සහ ශාක පොසිල සත්ව අවශේෂ සහ අවසාධිත සාම්පල් විවිධාකාරය අධ්‍යයනය කරන්න. එතකොට මේ හරහා පරිසරය ප්‍රතිනිර්මාණය කරන්න වැදගත් වෙනවා. ඊළඟට ඒ කියන්නේ පුරාවිද්‍යාඥයන්ට අතීත දේශගුණ වෘක්ෂලතා සහ පරිසරයේ තිබෙ මොන ආකාරයෙන්ද කියලා ලබා ගැනීමේ හැකියාව මේ හරහා තියෙනවා. ඊළඟට කොහොමද මේ පරිසර චේන්ජ් වුනේ, වෙනස් වුනේ කොහොමද කියලා අපිට අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා. කියන්නේ චේන්ජ් ලෑන්ඩ්ස්කේප්, ලෑන්ඩ්ස්කේප් එක මොන වගේද වෙනස් වුනේ කියලා. එතනදී අපිට කියන්න පුළුවන් වන ගහණය මොන වගේද සිද්ධුනේ, වන විනාශය මොන වගේද සිද්ධ වුනේ කියන එක අවබෝධ කර ගැනීමට සහ සමාජයේ අන්ස්වභාවික සම්පත් භාවිතා කළ ආකාරයේ කුෂිකර්මාන්තේ භූදර්ශන කල්මනාකරණය කියන දේවල් අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට මම කතා කරා ඇනිමල් ඩොමෙස්ටිකේෂන් පිළිබඳව, කොහොමද මේ සත්තු ගෘහස්තකරණයට ලක්ුණේ කියලා. ඊළඟට human environment interaction, කොහොමද මිනිස්සු පරිසරයත් එක්ක අන්තර්ක්‍රියා කටයුතු සිද්ධ කරේ කියන එක අපි කතා කරා. අනිත් දේ තමයි biodiversity and ecosystem process, කොහොමද මේ පරිසර වෙනස් වීම මේ process එක සිද්ධ වුනේ කියලා අපිට අධ්‍යයනය කරන්න හැකියාවක් ලැබෙනවා මේ පරිසර පුරාවිද්‍යාව, පරිසරක පුරාවිද්‍යාව අධ්‍යයනය කිරීම හරහා. ඔගොල්ලෝ කෙනෙක් කැමති කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම මේ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරන්න ඔගොල්ලොන්ට පුළුවන් මෙන්න මේ පොත ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ඇත්තටම මේකේ තියෙන පරිසර පුරාවිද්‍යාව යටතේ කොහොමද අපි පරිසර පුරාවිද්‍යාව කියන්නේ මොකද්ද, මොන වගේ දේවල්ද ඉගෙන ගන්නෙ, කොහොමද සාම්පල් එකතු කරන්නේ, කොහොමද මේ ඇනලයිසින් වලට යන්නේ කියලා මේකේ විස්තර කරලා තියෙන. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සහ වැඩි විස්තර කියවන්න පුළුවන්. ඉතින් ඇත්තටම මිනිස්සු පරිසරයත් එක්ක සම්බන්ධයිද? ඔව්. උල් කාලයේ ඉඳලා මිනිස්සු පරිසරයත් එක්ක අන්තර්ක්‍රියා කරමින් තමයි ඇවිල්ලා තියෙන්නේ. දැනටත් අපි කරන්නේ ඒකම තමයි නේද? මොකද අපිට පරිසරය නැතුව අපිට ජීවත් වෙන්න බෑ, මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ, මිනිස්සුන්ට නැතුව මිනිස්සු නැතුව පරිසරයක් නැහැ. ඉතින් මේ දේවල් හැමදේම, කියන්නේ සත්තු අවශ්‍යයි යහපැවැත්මට පරිසරයේ, ඒ වගේම තමයි පරිසරයත් අපි ආරක්ෂා කරගත යුතුයි. ඉතින් මේ පරිසර පුරාවිද්‍යාව යටතේ අපි මේ දේවල් අධ්‍යයනය කරනවා වගේම අනාගත පරිසරයේ අපේ පරිසරය ආරක්ෂා කරගන්න අපි වැඩ කරන්න ඕනේ. ඉතින් ඔගොල්ලෝගේ දැනුම තවත් කෙනෙක් එක්ක ෂෙයා කරන්න, තව කෙනෙකුට අලුතෙන් යමක් කියලා දෙන්න, ඔගොල්ලෝ ඉගෙන ගන්න දේවල්, ඒකට තමයි අපේ දැනුම තවත් වැඩි වෙන්නේ. අපි ඉගෙන ගන්න දේ තවත් කෙනෙකුට දෙනවා කියන්නේ අපි දැනුමෙන් සන්නද්ධ වෙනවා මිසක් අපේ දැනුම ෂෙය වෙලා යාමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් Wonder of History channel එකත් එක්ක සම්බන්ධ වෙලා ගින්න ඔගොල්ලන්ට තවත් නලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඉතින් හැමදාම අලුත් මාතෘකාවක් කතා කරනවා වගේම අලුත් දෙයක් ඔයගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙයි. අදට මම මේ වීඩියෝ එක අවසන් කරනවා. අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.